බැඩ්ඩයිවලින් සාරියක් හදන්නේ මෙන්න මෙහෙමයි. වීඩියෝ එක ඉවරණ එකක් අනිවාර්යෙන් බලන්න. සුබ දවසක් කියලා පිළිගන්නවල සියලුම දෙනාම සුඛී ක්‍රියේෂන් අපේ YouTube channel එකට. මම මధుර ජීවන්. හරි මං අද ඔයාලට කියලා දෙන්නන්නේ කොහොමද බැඩ්ඩයිවලින් සාරියක් හදාගන්නේ කියලා. මුලින්ම හෙඩ් පීස් එක ගන්න අවශ්‍ය කොටස මෙන්න මෙහෙම දෙකට නමා ගන්න. ආයෙත් මෙන්න මේ පේන විදිහටම ඔයාලට නමා ගන්න වෙනවා. ඔයාලට මේක මේ විදිහට අපහැදිලි නම් මම ඔයාලට උඩින් link එකක් දාලා තියන්නම්. අපේ කලින් මම මේ වගේ වීඩියෝ එකක් කරා. එතනදී මේක ඔයාලට මීට වඩා හොඳට පැහැදිලිව බලා ගන්න පුළුවන්. හරි මේක මෙන්න මේ විදිහට දැන් නමාගත්තට පස්සේ ඔයාලට පුළුවන් මෙන්න මේ විදිහට මේක රෝල් කරන්න ඕනේ. මේක රෝල් කරනකොට ඒත් එක්කම ඔයාලා හොඳට මතක තියා ගන්න ඕනේ මේක මේ විදිහට රෝල් කරනකොට ටිකක් ටයිට්ව තදට හිටින විදිහට තමයි රෝල් කරගන්න ඕනේ. නැත්තම් මේක නිකම්ම බුරුලට වගේ තිබ්බොත් මේ වැඩේ අපිට හරියට කරගන්න බැරි වෙනවා. අපි මෙතනදී කරන්න යන්නේ මෙන්න මේ විදිහට නමලා වෙනම කියන්නේ වෙනම වගේ ඩිසයින් එකක් තමයි අපි මෙතනදී ගන්න යන්නේ ආසන්න වශයෙන් මලක් වගේ එකක්. ඔයාලට මම කලින් කිව්වා වගේ මේක ඔයාලට අපහැදිලි වගේ නම් මගේ වෙනම වීඩියෝ එකක් මම ගෙනාවා මෙන්න මේ විදිහට මලක් හදන හැටි. මේ ඒක නම් මම කරේ Java වලින්. නමුත් මේක අපි Web UI වලින් තමයි කරන්න යන්නේ. මම ඔයාලට මේ වගේ වීඩියෝ කරනකොට ඔයාලා පුළුවන් තරම් මේ වීඩියෝ එක සම්පූර්ණයෙන්ම ඉවරනකම් බලන්න. මොකද නැත්තම් ගොඩක් කට්ටිය වීඩියෝ එකේ සම්පූර්ණ වීඩියෝ එක බලන්න නැතුව කමෙන්ට් කරලා තියෙනවා. එතකොට මට හිතෙන්නේ මෙයාලට හරියටම මේ වීඩියෝ එක බලලා නැතුව තමයි මේ වීඩියෝ එකෙන් මේ ප්‍රශ්නේ අහන්නේ කියලා. ඒකයි මම කියන්නේ සම්පූර්ණ වීඩියෝ එක බලන්න කියලා. හරි මේ තියෙන දැන් මේක මේ විදිහට මේක අපි නූලක් අරන් වෙලා ගන්න ඕනේ. අපිට මෙතනදී ගන්න පුළුවන් ෆවුන්ඩේෂන් නූල් තියෙනවා. එහෙම නැත්නම් මේවට තව තංගුස් නූල් කියනවා. අන්නේ නූල් වර්ග ගන්න පුළුවන්. හරි මෙන්න මේ වගේ හොඳට ටයිට් වෙන්න ගැට ගහ ගන්න. මොකද නැත්නම් ඔයාලට මේක හරියට රදට ගැට ගහගත්තේ නැත්නම් ඔයාලට මේකේ ඩයිටික දාලා අනිත් පැත්ත හරවනකොට සහ වතුර පොඟවලා ආයෙ උඩට ගන්නකොට ඔයාලට මේක අපහසුතාවයට ලක් වෙන්න වෙයි. හරියට මේක තදට කැට ගැහුවේ නැත්තම්. හරි මේ තියෙන මෙන්න මේ විදිහට හොඳට ඉරෙවෙන්න කැට ගහ ගන්න. හරි දැන් අපි මේ රෙද්ද ඔයාලට දැන් මේ තව ටිකෙන් පෙනෙයි. මේ රෙද්ද ඔක්කොම ලස්සනට අපි ගුලි කරලා ඒකත් කැට ගහ ගන්න අවශ්‍යයි. ඔයාලට මේ ගැන කරපු වීඩියෝ එකකුත් මගේ වෙනම මම ඔයාලට උඩින් දාන ලින්ක් එකක්. ඔයාලට ඒකෙත් සම්පූර්ණ වීඩියෝ එක ඔයාලට එතන ඕනම් බලාගත්තා කොහොමද මේක කරන්න කියලා. මොකද මෙතනදී සමහර කට්ටියට මේක අපහැදිලි වෙන්න පුළුවන්. ඒකයි මම කලින් සහ දැන් කියන්නේ වීඩියෝ එකක් දාලා තිනවා කියලා අපහැදිලි කට්ටියට ඒක බලා ගන්න අවශ්‍ය වෙන නිසා. හරි දැන් මේක මේ විදිහට මේ රෙද්ද හදාගන්න අතර වාරේ මම ඔයාලට පොඩි මතක් කිරීම් කිහිපයක් කරන්නම්. ඒක තමයි මම ඔයාලට ගිය සතියේ ගෙනාපු වීඩියෝ එකේ මම ඔයාලට කිව්වා මම විසින්ම හදපු පොතක් තියෙනවා කියලා බතික් සම්බන්ධයෙන් බතික් කලාව ගැන. එතනදී ඒකේ තියෙනවා සම්පූර්ණයෙන් වැඩ්ඩයි රියැක්ටිව්ඩයි ගැන. මෙතෙන්දී මම නැප්තෝල් ඩයිය ගැන කතා කරලා නැහැ. මොකද ඒකට හේතු කාරණා කිහිපයක්ම තියෙනවා. මොකද නැප්තෝල් ගොඩක් කට්ටියට කෙමිකල් ටී ගන්න අපහසුතාවයක් තිබ්බ සමහර කතාර ගොඩක් කට්ටියට. මොකද එහෙම වුණොත් මේ පොත තව පිටු කිහිපයකින් වැඩි වෙනවා කියන්නේ ඒකේ අපිට දෙන්න පුළුවන් මුදලත් ටිකක් වැඩි කාණ්ඩ සිද්ධ වෙනවා. හේතුව මේ සම්පූර්ණයෙන්ම මේ පොතේ ප්‍රින්ට් අවුට් ගන්න අපි එළියෙන් ගන්න. ඒකයි ප්‍රශ්නේ. ඒකයි අපි ගොඩක් කට්ටියගේ අදහස් අරගෙන
මෙතනදී නැප්තෝල් ගැන සඳහන් කරලා නැත්තේ. මෙතෙන්දී අපි ඔයාලට මේ පොතේ සම්පූර්ණ විස්තරයක් කෙටියෙන් කියනවා නම් මෙතෙන්දී අපි තියෙනවා වැඩ්ඩයි වලින් කොහොමද බතික් කරන්නේ මේකට කො මේ ගන්න කිමිකල් අනුපාත මොනවාද සහ රියැක්ටිව් වලින් මොනවද කරන්න පුළුවන් බතික් ක්‍රම සහ ඒකට ගන්න අනුපාතවල් මොනවද ඒ වගේම රෙදි වර්ග මොනවද ඒත් එක්කම ඩයි වල වර්ණයන් කෝඩ් අන්තර්ගත කරලා තිනවා ඒත් එක්කම දැනට මේ වෙද්දී මේ පොත් විශාල ප්‍රමාණයක් විකිණලා අවසන් ඔයාලටත් අවස්ථාවක් තියෙනවා නම් මගේ කලින් වීඩියෝ එකේ වගේ මේකෙත් මම විස්තර අපේ ඩිස්ක්‍රිප්ෂන් ඒරියා එකේ දාන්නම් ඒ විස්තර ෆලෝ කරලා ඔයාලට පොත ගන්න පුළුවන් හරි දැන් අපි යන් ආයි වීඩියෝ එකට දැන් මේ තියෙන්නේ අර වගේ රෙද්ද හොඳට අකුලලා මම අර කලින් පෙන්නුවා වගේ නූල් වලින් මේක මේ විදිහට ගැට ගහ ගන්න අවශ්‍යයි ඒත් එක්ක මම ඔයාලට මතක් කිරීමක් කලින් කරා මේක ගැට ගහ ගන්නකොට ටිකක් තද කරලා ගැට ගහ ගන්න නැත්නම් ඔයාලට මේක වතුර පිටින් අනිත් පැත්ත හරවනකොට වගේ මේක කැඩෙන්න පුළුවන් එහෙම අතරමඟදී කැඩුනොත් මේක ආයෙ හදා ගන්න අමාරු වෙන නිසා තමයි මම එහෙම ඔයාලට මතක් කිරීමක් කරේ හරි දැන් මේකේ නූල් වලින් ඔතලා ඒ වැඩ කඩුවට ඔක්කොම ඉවරයි හරි දැන් මෙන්න මේ විදිහට තමයි ඔයාලට මේක පේන්න තියෙන්නේ ඔයාලට පුළුවන් මෙන්න මේ විදිහට ඔයාලට මේ පේන විදිහට කොටස් 6කට වගේ ඩයි දාගන්න එතකොට තමයි හරියට මේක එන්නේ හරි මේ තියෙන්නේ ඔයාලට කලින් පෙන්නුවේ ලුණු බාත් එකේ දාලා තිනවා දැන් මේක මේ තියෙන්නේ වැඩ් ඩයි අපි දැන් මෙතනදී මේක කලවම් කරන්න යන්නේ රතු සහ කොළ පාට රෙඩ්මන් දැන් මේ තියෙන්නේ මේක කලවම් කරන විදිහ ඔයාලට පුළුවන් මේක මෙන්න මෙතන කලවම් කරලා වෙන පැත්තෙන් තියාගත්තා ඊට පස්සේ අනිත් එක අතරන් අහමම කලවම් කරා කලවම් කළා ඊට පස්සේ තමයි අපි මේක මේ රෙද්දට දාන්න ගන්නෙ ඒත් එක්ක මෙතෙන්දී මම ඔයාලට තව මතක් කිරීමක් කරන්න මේ වගේ ඩයි කලවම් කරනකොට පුළුවන් නම් මාස්ක් එකක් දාගන්න මොකද මේකේ තියෙන සැර හොමාලෙත් එක්කම ඔයාලට ආග්‍රහණය වෙන්න පුළුවන් අවස්ථා වැඩි වෙන තමයි මේ මතක් කිරීමක් කරන්නේ හරි දැන් මේ තියෙන අපි හැමදාම වගේ ගන්න පැනල් එක අපි මේකට තමයි දැන් අර රෙද්ද දාලා ඩයිට් එක දාන්න පටන් ගන්න හරි දැන් අපි ගාවට මේක රෙද්ද මේ කුලින් තියලා ඩයිට් එක දාන්න ගමු හරි දැන් මේ තියෙන්නේ අපි දාන ඩයිට් එක ඒත් එක්ක මෙතෙන්දී ඔයාලට තව කියන්න දෙයක් අවශ්‍යයි මේ වැඩ්ඩයි වලදී වාතයට නිරාවරණය වෙන විදිහට තමයි මේ කලයක එන්නේ ඔයාලා කලබල වෙන්න එපා මේක අපි රතු පාට දානකොට දාන්න හදනකොට මේක වතුර දාලා මික්ස් කරනකොට කොළ පාට වෙනවා සහ විවිධ වර්ණ වෙන්න පුළුවන් එතකොට ඔයාලා මේ ගැන ලොකු කලබලයකටපත් වෙන්න එපා මේක මෙතනදී සාමාන්‍ය වාතයට නිරාවරණය වෙනකොට තමයි මේක පාට එන්නේ ඒක තරේ මතක තියාගන්න බතික් වලට අලුත් කෙනෙක් නම් හරි දැන් අපි මේක මෙතනදී මේ විදිහට පාට ඔක්කොම දාගන්නවා මොකද මේ වීඩියෝ එක ටිකක් අපි ස්පීඩ් කරලා තියෙන නැත්නම් ඔයාලට මේක බලන්න බෝරින් වෙන හින්දා මොකද මේක මෙතනදී ලොකු දෙයක් නැහැ ඔයාලට මෙන්න මේ විදිහට පාට එක දාගන්න තමයි තියෙන්නේ ඔයාලට අවශ්‍ය විදිහට මේක දාන්න පුළුවන් මෙතෙන්දී අපිට මෙහෙම හොඳයි කියලා හිතෙච්ච හින්දා තමයි මෙහෙම දැම්මේ ඒත් එක්කම ඔයාලා තමයි අපේ channel එක subscribe කර නැත්නම් හදම subscribe කරන්න වීඩියෝ හදන ලයික් කරන්න තව එකකට බලන්න share කරන්න අනිවාර්යෙන් subscribe button එක click කරලා bell icon එකත් click කරන්න අමතක කරන්න එපා bell icon එක click කරොත් තමයි ඔයාලට මම දාන වීඩියෝ එකක් ඔයාලා ගාවට ගෙන ගන්න පුළුවන් පහසුම සහ ලේසිම ක්‍රම හරි දැන් මේ විදිහට ඔයාලට අවශ්‍ය පාට එකක් දෙකක් හෝ තුනක් දෙන්දි අවශ්‍ය පාට ප්‍රමාණයක් දාගත්ත හැකි මම මෙතන වීඩියෝ එක ටිකක් මම ඔයාලට කලින් කිව්වා වගේ ස්පීඩ් කරලා තියෙන්නේ මොකද නැත්තම් කාලය අපතේ යන නිසා
ඒත් එක්කම ඔයාලගේ ගැටලු සහ අදහස් තියෙනවා නම් අපේ කමෙන්ට් සෙක්ෂන් එකට නෝට් ඩවුන් කරන් යන්නත් අමතක කරන්න එපා. ඒත් එක්කම තව මතක් කිරීමක් කරන්න අවශ්‍යයි. කමෙන්ට් සෙක්ෂන් එකේ සමහර කමෙන්ට් වලට සහ සමහර දවස් වලට මට ඇත්තටම ලොග් වෙන්න වෙලාවක් නැති වෙන වෙලාවල් තියෙනවා. ඒ හින්දා ඇත්තරම වෙන මොකුත් හේතුවක් ඉඳ නෙමෙයි තියෙන වැඩ බහුලතාවයේ හින්දා තමයි ඒ විදිහට අමතක වෙන්නේ. පුළුවන් වෙලාවක මම ඔයාලගේ කමෙන්ට් වලට උත්තර දෙනවා. මම කවදාවත් උත්තර නොදී ඉන්නේ නැහැ. ඒ හින්දා ඔයාලගේ අදහස් තියෙනවා කමෙන්ට් කරන්න අමතක කරන්න එපා. හරි දැන් මේ තියෙන්නේ අනිත් පැත්ත හරවල මේක. ඔයාලා මේක අනිත් පැත්ත හරවල හරවනකොට පරිස්සමෙන් අනිත් පැත්ත හරව ගන්න මේ නූල් එහෙ මෙහෙ වෙලා මේක බුරුලුනොත් මේ වැඩේ ඔයාලට සාර්ථකව කරගන්න බැරි වෙන හින්දා තමයි මම ඔයාලට ඔය කතාව මුලදිමත් කිව්වේ තද කරලා මේක බඳගන්න කියලා. ඒත් එක්ක මෙතනදී අපි දැන් රියැක්ටිව් මෙතඩ් එකෙන් අපි ගොඩක් වීඩියෝ ගෙනාවා අවුරුද්දක් විතර පුරාවටම. දැන් අපි ඔයාලට මේක වැට් ඩයි පිළිබඳව මේ විදිහට දිගටම වීඩියෝ ගේනවා. ඒත් එක්ක මේ අතරේදී රියැක්ටිව් ගැනත් ඔයාලා කමෙන්ට් සෙක්ෂන් එකේ එන කමෙන්ට් අනුව අපි ගේන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවා. ඒත් එක්ක මෙතනදී ඉස්සර පරලා ගන්න හදන්න එපා. මොකද රියැක්ටිව් වලදී කරා වගේ නෙමෙයි වැට් එකේදී කරන්නේ. කරන ක්‍රමය වෙනස්. වැට් එකේ ටයි ඇන් ඩයි ක්‍රමෙත් එහෙමයි. නෝමල් බාර් ඩයි එකත් එහෙමයි. ඔයාලට මේ ගැන සම්පූර්ණ විස්තර මම හඳුනා දීපු පොතේ පැහැදිලිව එකින් එක කරුණු සහිතව කියලා තියෙනවා. අවශ්‍ය කෙනෙක් ඉන්නවා නම් ඒක මිලදී ගන්න පුළුවන්. මම පල්ලෙයා ඩිස්ක්‍රිප්ෂන් එකේ මම විස්තර ඔක්කොම දාලා තියන්නම්. දුරකථන අංකයත් එක්ක අවශ්‍ය කෙනෙක් ඉන්නවා නම් මට WhatsApp එකක් දාන්න. මම ඒ කට්ටියට බෑන්ක් ඩීටේල් ටික දාන්නම්. හරි දැන් මෙතෙන්දී සෑහෙඳුරට අපි මේකට ඩයි දාගෙන ඉවරයි. ඔයාලා පුළුවන් තරම් මෙතෙන්දී ඩයි දානකොට ළඟ දා ගන්න බලන්න. සුදු පාට කොටස් ගොඩක්ම ඉතුරු කරගන්න එපා. එතකොට සුදු පාට පසුවම ගොඩක් පේන්න පුළුවන් වෙන හින්දා. ඒත් එක්ක මෙතෙන්දී මම ඔයාලට මේකටම හදන ජැකට් පීස් එක වෙනම විදිහකට හදන හැටි පෙන්නනවා. මේක බාත් එක දාලා නෙමෙයි හදන්නේ. මේ විදිහට තමයි. මොකද මේකත් අපි දන්නේ සාමාන්‍යයෙන් අර ටයි ඇන් ඩයි කරනවා වගේ සිලින්ඩරෙන් වක් කරලා සාමාන්‍ය විදිහට අපි ජැකට් පීස් එකක් හදනවා නම් සම්පූර්ණ රෙද්ද තනි පහට දානවා නම් බාත් එකේ දාන්න අවශ්‍යයි. නමුත් මේක මේ විදිහටත් ඔයාලට කරගන්න පුළුවන්. හරි දැන් මේ පේන විදිහට ඔයාලට මේක පුළුවන් මෙහෙම තියාගන්න. තියාගෙන ඊට පස්සේ සිලින්ඩරෙන් ඔයාලා මේ පෙන්වන විදිහට ලස්සනට මේක දාගන්න. මේක දාගන්නකොට හොඳට මේක පෙගෙනකන් දාගන්න. මේ රෙද්ද ගන්නකොට අනිවාර්යෙන් පොඟවලා ගන්න. නැත්නම් මේක මැද පැච්චිරින්න පුළුවන්. මෙන්න මේ විදිහට ඔයාලට පුළුවන් මේක දාගන්න. එහෙම අවශ්‍ය නැත්නම් ඔයාලට බාත් එකේ මේක දාගන්නත් පුළුවන්. එහෙම කිසිම ප්‍රශ්නයක් නැහැ. ඔයාලට කැමති විදිහකට මේක හදාගන්න. හරි දැන් මේ විදිහට සම්පූර්ණ රෙද්ද පොඟව ගන්න. පොඟවගෙන ඊට පස්සේ නූල් ටික අයින් කරලා හොඳට සෝදලා මන්ද පවනේ වේල ගන්න පුළුවන්. ඒ කරලා ඔයාලට පුළුවන් මේක පාවිච්චි කරගන්න. හරි. ඔයාලා තාම channel එක subscribe කරලා නැත්නම් අදම subscribe කරන්න, bell icon එක click කරන්න, video එක නම් like කරන්න, තව එකකට බාන්න share කරන්න. ඒත් එක්කම ඔයාලට ඊගවට ගේන්න ඕන video තියෙනවා නම් අපේ channel එකට note down කරන්න. හරි. අපි මේ වගේ වැදගත් video එකෙන් නැවත හම්බෙන්න තුරු ඔයාලා හැමෝටම සුබ දවසක්. අපි සුඛී creation.